පෙර රටයි විනාඩි 6යි මේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව. දේශිකයන්න් වහන්සේ කඳාන පොල්පිටි මූකලාන අශෝකාරාම වාසී සිරි විමල සිරිංග්‍රී සදහම් පාසලේ ප්‍රධානාචාර්ය කඩවත මාවර මණ්ඩිය සිරි ගෞතම සදහම් ආරාමේ ප්‍රධාන අනුශාසක හිටපු විශ්වවිද්‍යාල කතිකාචාර්ය ශාස්ත්‍රපති පූජනීය පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරී ස්වාමීන්ද්‍රණන් වහන්සේ ගෞරවනීය දේශකයන්න් වහන්සේගේ වැඩමවීමෙන් සෑම ඉරිදා දිනකම පවත්වන ධර්මදේශනා මාලාවේ අද මාතෘකාව ප්‍රඥාව දියුණු කර ගැනීම තුළින් බුදු ජීවිතය සාර්ථක කර ගැනීම පිළිබඳවයි. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සල් සමාදන් වෙමින් නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආමබන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සාති. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි,
මේ පින්වතුන් සූදානම් වෙන්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට. බුදුරජාණන් වහන්සේ අපව යොමු කරවන්නේ ප්‍රඥාව දෙසටයි. අපේ සත්වයෝ, සංසාරික සත්වයෝ මෝහාන්ධකාරයෙන් ගැලිලා ඉන්නේ. ඒ නිසා සත්වයන්ට නැත්තම් මේ ලෝකේ ඉන්න පුජ්‍යලයන්ට ඇත්ත දේ ඇති සැටියෙන් දැකීමේ හැකියාවක් නැහැ. යථාර්ථයේ දකින්න පුළුවන් කමක් නැහැ. අර මෝහයෙන් වැහිලා තියෙන නිසා. අපිට පේන දේ නෙමේ ඇත්ත දේ. අපිට හුඟක් වෙලාවට ලස්සනයි කියලා පෙවුනට ඒක ඇතුලේ තියෙන්නේ දුක්ඛිත ස්වභාවයක්. ඒ වගේම ඒ ලස්සන ටික දවසකින් නැති වෙලා යනවා, වියකිලා යනවා. හොඳ මලක්, ලස්සන මලක්, සුන්දර මලක්, සුවඳ ගහන මලක් අපි දැක්කාට උදේවරුේ හැන්දෑ වෙනකොට පර වෙලා යනවා. නමුත් මෝහයෙන් මුලා වෙච්ච පුජ්‍යලයා අර ඒ මොහොතට, ඒ මලට ඇදිලා යන ස්වභාවයක් තියෙනවා. ඒකට වසඟ වෙනවා, ඒකට වශී වෙනවා. ඒ අනුව තමයි තීන්දුව තීරණ ගන්නෙ. නමුත් බුදුරජාණන් වහන්සේට ඕනකලේ තමන්ගේ ශ්‍රාවකයා ඊට එහා ගිය ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත් කරන්න. ඒ ප්‍රඥාවෙන් තමයි ඒ සත්වයා සංසාරයෙන් නිදහස් වෙන්නේ. එතකොට උන්වහන්සේ අපිට දේශනා කළා පින්වත්නි, සීක බල පහක්. හික්මෙන්න ඕන කරුණු පහක් අපිට දේශනා කළා. ඒ තමයි ශ්‍රද්ධාව, ඒ වගේම සීලය, ධර්මඥානය, පරිත්‍යාගය, ප්‍රඥා. දැන් මේ පසුගිය දේශනා මාලාව තුලදී ඒ සීක බල හතරක් ගැන අපි ඔබට කියලා දුන්නා. අද දවසේ කියලා දෙන්නේ ඉතාම වැදගත් සීක බලය. ඒ තමයි පඤ්ඤා බලය. ඉන්ද්‍රිය ධර්ම අතරත් ශ්‍රේෂ්ඨ ඉන්ද්‍රියක් මේ පඤ්ඤින්ද්‍රිය. නැත්තම් ප්‍රඥා ඉන්ද්‍රිය. ඒ ප්‍රඥා බලය ලබා ගන්න නම්, ප්‍රඥා ඉන්ද්‍රිය ලබා ගන්න නම්, ඒ ප්‍රඥාව ලබා ගන්න නම් අපිට අවශ්‍යම කරන දේ පළමුව ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාවෙන් පටන් අරගෙන ප්‍රඥාවෙන් කෙළවර වෙනවා. සංගීතයේදී, කලාවේදී ඒ වගේ මං හුඟක් අහලා තියෙනවා, කලාවේදී කියනවා ආනන්දයෙන් ප්‍රඥාවට කියලා. ඒ කියන්නේ යම්කිසි ආකාරයක තෘප්තිමත් භාවයක් ඒ ගීතයක්, නාට්‍යයක්, චිත්‍රපටයක්, ඒ වගේ මොකක් හරි රසවින්දනයක් ලැබලා ඒ ආනන්දයේ තුලින් ප්‍රඥාවක් කරා යනවා කියලා තමයි ඒකෙදි කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව උන්වහන්සේගේ ධර්මය පිළිබඳව, අවබෝධය පිළිබඳව පළමුව පහදින්න ඕන. සද්ධාති තථාගතස්ස බෝධින්. එහෙම පැහැදිලා ඊට පස්සේ ඒ කෙනා එනවා ප්‍රඥාවට. ඒතර ආනන්දයෙන් ප්‍රඥාව කියන කාරණාව ලෞකික එකක්. ශ්‍රද්ධාවෙන් ප්‍රඥාව කියන එක ලෝකෝත්තර එකක්. ඒ ශ්‍රද්ධාව තුලින් ප්‍රඥාවට එන කෙනා ආපසු පහළට එන්නේ. ඒ කෙනා ඉහළට යනවා. එයා සෝවාන් කියන මාර්ගඵල තත්ත්වයට යනවා. සකුරුදාගාමි තත්ත්වයට යනවා. අනාගාමි තත්ත්වයට යනවා. අරහත් තත්ත්වයට ගිහිල්ලා සම්පූර්ණ සංසාරයෙන් නිදහස් වෙනවා. ඒ නිසා පින්වත්නි, මේ බුද්ධ ශාසනයත් තුල ඉතාම වටිනා මහා අනර්ග මාණික්යක් වගේ දෙයක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මේ ප්‍රඥාව නැති තාක්කල් අපි සංසාරයේ දිගට දුක් විඳ විඳ යනවා. දේශනා කරන අපිටත්, සවන් දෙන ඔබටත් තාම අවශ්‍ය කරන විදියට ප්‍රඥාව දිනුනු වෙලා නැහැ. නමුත් යම් පමණක ප්‍රඥාවක් තියෙනවා. ඒ යම් පමණක ප්‍රඥාවක් තියෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේව සරණ යන්න කැමති වෙන්නේ. ඒ ධර්මයේ සරණ යන්න කැමති වෙන්නේ. ඒ ආර්ය මහා සංඝ රත්නයේ සරණ යන්න කැමති වෙන්නේ. ඊළඟට පින් කරන්න කැමති වෙන්නේ ප්‍රඥාව තියෙන අය.
එතකොට දාන තුනක් තියෙනවා. ආමිෂ දානේ, අභය දානේ, ධර්ම දානේ කියලා. දැන් මේ ධර්ම දානමේ පින්කමකට අද ඔබ දායකත්වයේ දරන්නේ ඔබට තියෙන ප්‍රඥාව නිසා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පඤ්ඤාවන් තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මයේ ප්‍රඥාවන්ත අයට මිස දුෂ්ප්‍රඥායට නොවේ කියලා. දැන් අපේ සමාජයේ අපි හුඟක් දකින්නේ මේ ප්‍රඥාවන්ත අය නෙමෙයි දුෂ්ප්‍රඥාය මේ යුගයේදී. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලෙදී ප්‍රඥාවන්ත අය වැඩි, දුෂ්ප්‍රඥාය අඩුයි. ඒ උන්වහන්සේ වැඩ සිටිය ප්‍රදේශයේ මධ්‍ය දේශයේ දැන් සවැත් නුවර කෝටි 7ක ජනගහණයෙන් කෝටි 5ක්ම මාර්ගඵලලාභීන්. ඒ කියන්නේ ප්‍රඥාවන්තයයි. ප්‍රඥාවයි බුද්ධියයි දෙකක්. දැන් ලංකාවේ හුඟක් අය පටලවා ගන්නවා බුද්ධිය. බුද්ධියට අපි ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ටෙලිජන්ස් කියලා. ප්‍රඥාවට ඉංග්‍රීසියෙන් කියනවා විස්ඩම් කියලා. ඒතොර ඉන්ටෙලිජන්ස් ඇන්ඩ් විස්ඩම් ප්‍රඥාව සහ බුද්ධිය දෙකක්. එකක් නෙවෙයි. දැන් ඉගෙන ගන්නම ඕන කමක් නැහැ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න. කවදාවත් ඉස්කෝලේට ගියේ නැති උපාසිකාවකට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන්. දුක නම් වූ ආර්ය සත්‍ය තේරෙනවා නම්, දුක ඇතිවීමට හේතුව නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් නම්, දුක නැති කිරීම නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් නම්, දුක නැති කිරීමේ ප්‍රතිපදාව අනුගමනය කරන්න පුළුවන් නම්, ඒ කියන්නේ දුක නම් වූ ආර්ය සත්‍ය පළමුව අවබෝධ කරගන්නවා. ඒ වගේම දුක ඇතිවීමට හේතුව ප්‍රහාණය කරනවා. ඊළාට දුක නැති කිරීම සිදු කරගන්නවා. දුක නැති කරනවා. ඒ සඳහා අනුගමනය කරන්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරනවා නම් ඒ කෙනා මහාචාර්යවරයෙක්ද, ආචාර්යවරයෙක්ද, වෛද්‍යවරයෙක්ද, ඉංජිනේරු කෙනෙක්ද, පාරේ අනුන්ගෙන් සිංගමනේ යන එහිඟා කමින් යන කෙනෙක්ද, ගෙදරක ජීවත් වෙන අහිංසක උපාසකයෙක් උපාසිකාවක්ද, කිසිදාක පන්සලකට ගිහිල්ලා කිසිදාක පාසලකට ගිහිල්ලා ඉගෙනගත්තු නැති කෙනෙක්ද, එහෙම ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය කරන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ඇති කරගන්න පුළුවන්ද කියන එක. ඒ නිසා මේ ඉන්ටෙලිජන්ස් කියන එක ප්‍රඥාව එක්ක සම්බන්ධයක් නැහැ. හැබැයි ඉන්ටෙලිජන්ස් නැත්තම් ඒ බුද්ධිය කෙනෙකුට උපයෝගී කරගන්න පුළුවන් ප්‍රඥාව දියුණු කරගන්න. හැබැයි ඒක අනිවාර්ය කාරණාවක් නොවේ. අනිවාර්ය කාරණාවක් නොවේ. දැන් මේක අපිට තේරුම් ගන්න පුළුවන් අතීතයේ වැඩ සිටපු මහරහතන් වහන්සේලා දෙස බලනකොට. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගත්තම බ්‍රාහ්මණ පවුලක උපත ලද ඒ කුමරුවෙක්. ඒ වගේම මොග්ගල්ලාණයන් වහන්සේත් ඒ වගේ කෝලිත උපතිස්ස දෙදෙනා. මේ අය හුඟක් ඉගෙන ගත්තු අය. වේද වේදාන්ත දක්වා ඒ බමුණු පවුල්වල උගන්වනවා. දෙදෙනාම රහත් තත්ත්වයට පත් වෙනවා. රාහුල කුමාරයත් හොඳට ඉගෙන ගත්තු කෙනෙක්. රජ කුලේ. සිතු කුල වල අයත් ඉගෙන ගත්තු අය ඉන්නවා. හැබැයි මහා ප්‍රඥාවෙන් අධිකව උප්පත්ති ලබන්නේ මේ මහා ප්‍රඥාවෙන් අග්‍රම තනතුරට එන්නේ සාරිපුත්තයන් වහන්සේ. ඒකට හේතුව සංසාරේ පාරමිතා පුරලා තියෙනවා. කවදා හෝ දවසක මට ප්‍රඥාවෙන් අගතැම්පත් තනතුර ලැබෙන්න ඕන කියලා. එතකොට ඒක උගත්කමත් එක්ක නෙමෙයි ආවේ. පෙර පිනත් එක්ක ඒ ප්‍රඥාව ලැබුණේ. ඊළඟට දැන් ඒ අවබෝධය ඇති කර ගැනීමෙන් තමයි ප්‍රඥාව එන්නේ. දැන් අපි ගත්තොත් එහෙම පින්වත්නි සුනීත මහරහතන් වහන්සේ. සුනීත කියන්නේ කසල සෝදක කෙනෙක්. එතකොට ඉන්දියාවේ තිබිච්ච පහත්ම තනතුර, පහත්ම මට්ටමේ කුලයක්, ශුද්‍ර කුලය. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉස්සරහට වඩිනකොට සුනීත බයේ වෙවුලන්න ගත්තා. රජ කුලේ උත්තමයෙක් එන්නේ. පසෙක තියෙන ඒ කානුවට බැස්සා. බුදුරජාණන් වහන්සේ ලං වෙනකොට මෙයාට වෙවුලන්න ගත්තා. ඊට පස්සේ උන්වහන්සේ ළඟට ඇවිල්ලා කතා කරා. නමින්ම කතා කරා සුනීත කියලා.
සුනීත පැවිදි වෙන්න කැමතිද කියලා. මෙයාට අදහ ගන්න බැරුව ගියා. අපිටත් පැවිදි වෙන්න පුළුවන්ද කියලා. අපි වගේ ඇයිද? ඇයි කියලා වබරි. මගේ ශාසනේ ගංගා යමුනා අචිරවතී සරබූ යන සිව් මහා ගංගාවන් මුහුදට වැටිලා එකම ලුණු රසයට පත් වෙනා වගේ බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශූද්‍ර යන මේ කුලවල අයට මගේ ශාසනේ පැවිදි වෙලා එකම ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් බවට පත් වෙන්න පුළුවන් කිව්වා. එතකොට පැවිදි වුණා. පැවිදි වෙලා උන්වහන්සේ උත්සාහ දරුවා රහත් වෙන්න. ඉතින් කාලයක් එහෙම උත්සාහ කරගෙන ඉන්නකොට දවසක් රාත්‍රී කාලයේදී සියලු කෙලෙස් ප්‍රහීණ කරලා උතුම් අරහත් තත්ත්වයට පත් වුණා. ප්‍රඥාව දියුණු කරගත්තා. එදා දෙවිවරු බලාගෙන හිටියා උන්වහන්සේ රහත් වෙන ආකාරය. දෙවිවරුන්ට තේරෙනවා. දෙවිවරුන්ට දැනෙනවා කෙනෙක් රහත් වෙනවා කියන தත්ත්වය. ඊට පස්සේ දෙවිවරු සාදුකාර දිදී වැඳා නමෝතේ පුරිසා ජඤ්ඤ නමෝතේ පුරිසුත්තම කිය. ඒ කියන්නේ ආජානේය පුරුෂයාණනි ඔබට අපගේ නමස්කාරය වේවා කියලා. එතකොට දැන් කසල සෝදක චරිතයක හිටපු සුනීතට ප්‍රඥාව ලබන්න පුළුවන් වුණා. ඉගෙනගෙන නැහැ. ඒ කියන්නේ මං කිව්වේ මේ උගත්කමයි බුද්ධියයි ඒව සම්බන්ධයක් නැහැ මේ ප්‍රඥාව එක්ක. මෙතන වැදගත් දේ තමයි උතුම් තුනුරුවන සරණ ගිහිල්ලා ශ්‍රද්ධාව දියුණු කර ගැනීම. ඒතර ශ්‍රද්ධාව දියුණු කරගන්න කෙනාට ප්‍රඥාවෙන් කෙලවර වෙන්න පුළුවන්. ලංකාවේ ඉන්න ලෝකයේ ඉන්න බොහෝ බැතිමතුන් බෞද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන් අද මේක පටලවාගෙන ඉන්නවා. ඒගොල්ලෝ හිතනවා මේ අනිවාර්යයෙන්ම මේ උගත්කම තියෙන්න ඕන, බුද්ධිමත්කම තියෙන්න ඕන, ඒ වගේ අයට එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්න ඕන, දොස්තර කෙනෙක් වෙන්න ඕන, ආචාර්ය මහාචාර්යවරයෙක් වෙන්න ඕන ප්‍රඥාව දියුණු කරන්න කියලා. එහෙම කිසිසේත්ම නැහැ. ඒ අයටත් පුළුවන්, එහෙම නැති වුණත් පුළුවන්. මෙන්න මේකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා සාරාංශකයේ කල්පලක්ෂයක් පාරමිතා ධර්ම පිරූ අප මහබෝසතාණෝ උතුම් සම්බුද්ධත්වයට පත් වෙලා අපට කියලා දීලා තියෙන්නේ ප්‍රඥාව ලබා ගැනීමේ වැඩපිළිවෙලයි. එය පටන් ගන්නේ සීලෙන්. පළමුව සිල්වත් වෙන්න ඕන. සිල්වත් වෙනකොට එයාගේ කයයි වචනේ සංවර වෙනවා. කයයි වචනේ සංවර වුණාට පස්සේ එයාට පුළුවන්කම තියෙනවා සමාධිය දියුණු කරන්න. සමාධිය කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. මනස සංසුන් කිරීම. අමාරුම වැඩක්. තාම දුෂ්කරම වැඩක් තමයි මේ මනස සංසුන් කිරීම. කැළඹෙනවා කියන්නේ පුදුම විදියට කැළඹෙනවා. ඔබටත් අත්දැකීම් ඇති, අපිටත් අත්දැකීම් තියෙනවා. විවිධ කරුණු ඔස්සේ මේ සිත කැළඹෙනවා. පොඩි දෙයක් ඇති මේ සිත කලඹන්න. චූටි සිද්ධියක් ඇති වෙනවා. ඊට පස්සේ ඒක ඔස්සේ හිතනවා හිතනවා කල්පනා කරනවා කල්පනා කරනවා. සමහර අය දවසක්ම කල්පනා කරනවා. සමහර අය ඊළඟ දවසෙත් පටන් අරන් ආයි කල්පනා කරනවා. සමහර අය ආයි ඊළඟ දවසෙත් කල්පනා කරනවා. සමහර අය සතියක්ම කල්පනා කරනවා. සමහර අය මාසයක් කල්පනා කරනවා. සමහර අය මුළු ජීවිත කාලයම කල්පනා කරනවා සිද්ධියක් අල්ලගෙන. ඒ මොකද මේ සිත කැළඹිලා යන නිසා. ප්‍රඥාව තියෙන කෙනා අතාරිනවා ඒ වගේ. එතකොට ප්‍රඥාවෙන් තමයි අපිට ඔය එක එක වැදගත් නැති දේවල් අතෑරලා සිත පිහිටුවා ගන්න උපකාර කරනවා. ඒ සතිය දියුණු කරලා දෙනවා. එතකොට පින්වත්නි, දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව පළමුව සීලය අපි පිහිටුවා ගන්නට ඕන, ඊළඟට සමාධිය ඇති කර ගන්නට ඕන. මේ දෙක සම්පූර්ණ වෙනකොට කෙනෙකුට ප්‍රඥාව ඇති කර ගන්න පුළුවන්. ප්‍රඥාව කියන්නේ මේ බුද්ධ ශාසනයේ තියෙන අවසන් අධියර, පරිසමාප්තිය. එතනින් අපේ සසර ගමන ඉවර කරන්න පුළුවන්. ඒකයි බොහෝ සූත්‍රවල තියෙන්නේ කීනා ජාති. දැන් ඉතින් ඉපදීම නැතුව ගියා. වුසිතම් බ්‍රහ්මචරියං බඹසර වාසේ නිම කළා. කතං කරණීය නිවන වෙනුවෙන් කළ යුතු සියල්ල කළා. නාපරං ඉත්තත්තායාති පජානාති.
ආපසු ඉතින් මාගේ නිවන වෙනුවෙන් කරන්න දෙයක් නෑ, උප්පත්තියක් නෑ කියලා දැනගන්නවා. එතකොට දැන් මේ ඒ ප්‍රඥාව දියුණු කරගන්නකොට කෙනෙක් අවබෝධයෙන් කලකිරීම ඇති කරගන්න ඕන. මේ ප්‍රඥාව කියන්නේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරා සංයුත්තනිකායේ පළවෙනි කොටසේදී පඤ්ඤා නරාණං රතණං කියලා. මිනිස්යාගේ මාණික්‍ය ප්‍රඥාවයි. පඤ්ඤා නරාණං රතණං. අද ගොඩක් පාසල්වල විවිධ තැන්වල මේ ආදර්ශ පාඩයක් හැටියට මේක ගහලා තියෙනවා. ඔව්. ඒ නිසා අපිට තියෙන විශාලම මාණික්‍ය තමයි, ශ්‍රේෂ්ඨම මාණික්‍ය තමයි ප්‍රඥාව. අද ප්‍රඥාව නැති බොහෝ දෙනෙක් මේ ලෝකේ ඉන්නවා. ඒගොල්ලෝ දුවන්නේ භෞතික දේවල් පස්සේ. එක කණ්ඩායමක් දුවනවා 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 දාගෙන දුවනවා කාමයේ පස්සේ. පංචකාමයේ. ඇස පිනවීම, කන පිනවීම, නාසය පිනවීම, දිව පිනවීම, කය පිනවීම. මේවා පස්සේ දුවන විශාල පිරිසක් අද ලෝකේ ඉන්නවා. සල්ලි වියදම් කරන කෝටි ගණන්. දැන් සමහර කෙනෙකුට මගුල් ගයක් කරගන්න විදියක් නැහැ නේ මේ. ඒ කියන්නේ මේ මගුල් ගේ වෙනුවෙන් ණය වෙනවා කියන්නේ ලක්ෂ ගණන් ණය වෙනවනේ. දැන් සාමාන්‍ය අපේ පවුල්වල අය කෝටි ගණන් කියන්න බෑ, ලක්ෂ ගණන් ණය වෙලා මගුල් ගේ පළවෙනි ළමයාත් හම්බෙලා, දෙවෙනි ළමයාත් හම්බෙලා, තුන්වෙනි ළමයාත් හම්බෙලා තාම ණය ගෙවනවා. අර මගුල් ගේ ණය. ඒ තරම් මෝහය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිගන්නවා නම් ලද දෙයින් සතුටු වෙලා තියෙන විදිහටනේ මගුල් ගේ කරන්න ඕන. මේගොල්ලෝ ග්‍රෑන්ඩ් විදියට මහා ඉහලින් කරන්න යනවා ණය වෙලා. බලනකොට ඊව ඇතුලේ තියෙන්නේ පුස් දේවල්, හිස් දේවල්, අසාරවත් දේවල්. උදාහරණයක් වශයෙන් මද්රව්‍ය මත්පැන් දීලා මේ හිස් පුජ්‍යලයන්ව නටවන එක කරන්නේ. දැන් මේ වැඩසටහන අද දායකත්වයේ බාරගත්තු අයත් ඒ තමන්ගේ පහුගිය මගුල් ගෙවල් වල කරපු දේවල් මම මේ කියන්නේ. මං හිතන්නේ නොකලා කියලා. ඒ වගේම තමන්ගේ ධර්මුණු බුරංගේ වටත් කරන්න ඉඩ තියෙනවා. ඊළඟට ඥාතීන්ගේ වටත් කරවන්න ඉඩ තියෙනවා. දැන් අද කලාතුරකින් තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ මේ එහෙම නොකරන අය. දැන් මංගල්‍යයක් සිද්ධ වුණා අපේ පින්වත් යුවලකගේ, ඒ ධර්මයට ලැබි පින්වත් පුතෙක් සහ දුවෙක් දුව ඉතාලියේ ඉඳලාව මාව හම්බෙන්න රඩවත මාවර මණ්ඩියේ ශ්‍රී ගෞතම සදාම්මාරාමේට පැමිණිලා දානෙකුත් පූජ කරලා ආශිර්වාද ලබා ගත්තා. මං ඇහුවා කොහමද මගුල් ගෙදෙට්ට මේ වියදම් කිරීම සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය දෙනවද කියලා. පුතාගේ පැත්තෙන් ඇහුවා මනමාලයා නෑ කිව්වා. මං ඇහුවා දුවගේ පැත්තෙන් නෑ කිව්වා. කිව්වා බොහොම හොඳයි. ඔය විදිහට කරගන්න පුළුවන් නම් අනිත් අයවත් අපිට හදාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා. අන්න ප්‍රඥාවන්තයි. මොකද දැන් මේ මද්ද්‍රව්‍ය මත්පැන් දීම තුල තමන් විශාල අකුසලයක් රැස් කරගන්නවා. විශාල පිරිසකට පාපයට යෙදෙන්න, විශාල පිරිසක් පාපයට යොමු කරනවා. තමන්ගේ පෞල් ජීවිතයේ ඒක පසුකාලීනව බලපානවා. මොකද තමන්ගේ විවාහ මංගලෝත්සවය ආරම්භ කරලා තියෙන්නෙම පව් කරලා. පව් කරලා තමයි වැඩේ පටන් අරන් තියෙන්නේ. ඊට පස්සේ දරු සම්පත් එහෙම නැති වෙලා ගියාම දාගෙන දේවාල ගානේ දුවනවා. ඊට පස්සේ අඳහන ආරන් දුවනවා. දැන් මේ කාලේ ඉතාම මේ දුෂ්ප්‍රඥ පාපතර පුජ්‍යලයෝ ටිකක් එකතු වෙනවා මේ ෆන්ක්ෂන් එකක් කිව්වම, උත්සවයක් කිව්වම. ඉතින් මගුල් ගේ කිව්වම එකතු වෙලා බොණ්ඩම තමයි එන්නේ. කණ්ඩම බොණ්ඩම එන්නේ බණගෙදරටත් එහෙමයි. කියන්නේ ධර්ම දේශනා පැවැත්වෙන තැනටත් ඇවිල්ලා අද මද්ද්‍රව්‍ය ගන්න තත්ත්වයට ඇවිල්ලා තිනවා. ඒතකොට මේ ගෙවල් වල ඉන්න මිනිස්සුත් මෝඩ පිරිසක් බවට පත් වෙලා ඒ තමන්ගේ හිතවත්කම රඳව ගන්න ඕන කියලා ඒ ධර්ම දේශනාවෙන් පස්සේ බොණ්ඩ දෙනවා මද්ද්‍රව්‍ය. දානෙන් පස්සේ දෙනවා. මල ගෙදරින් පස්සේ දෙනවා. අවමගුලෙන් පස්සේ දෙනවා. මේ අඥාන පිරිසක් ප්‍රඥාව නැහැ.
එතකොට මේවා මේ පස්සේ හදාගත්තු මෝඩ අදහස්, මෝඩ වැඩ. දැන් අපේ අතීතයේ බෞද්ධයන්ට මෙහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේවා සේරම පසුකාලීන අපිව යටත් කරපු නිසා, අපිව යටත් විජිතයක් කරපු නිසා. විශේෂයෙන්ම මේ විදේශිකයෝ, මේ සුදු ජාතිකයෝ අපිට බෝ කරපු එකක් තමයි මේ මත්ද්‍රව්‍ය මත්පැන් කියන එක. ඒතකොට අපි මෝඩ වුණා. ඒ සුද්ධම ඒ කාලේ කිව්වා සිංහලයා මෝඩයා, කැවුම් කණ්ඩ යෝධයා කියලා. ඒ නිසා ඇත්තටම දැන් ඒක අපිට පැහැදිලි වෙනවා. ඕන කුණු ගොඩක් ලංකාවට ගෙනල්ලා දාන්න පුළුවන් තත්ත්වයකට අදපත් වෙලා තියෙනවා. ඕනම මේ චාරිත්‍රයක් මේ රටට ගෙනල්ලා අතාරින්න පුළුවන් අපේ මිනිස්සු ඒව වැළඳ ගන්නවා. කිසි වර්ග විභාගයකින් තොරව. මෙතන තියෙන්නේ ප්‍රඥාව පිළිබඳ ප්‍රශ්නයක්. අතීතයේ එහෙම බෑ. අතීතයේ අපේ මුතුන් මිත්තෝ හොඳට විමසලා බලනවා. මේක අපේ ධර්මයට ගැලපෙනවද? අපේ කුල චාරිත්‍රවලට ගැලපෙනවද? අපේ ජන ජීවිතයට ගැලපෙන එකක්ද මේ කියලා? නැත්තම් ඒව බැහැර කරනවා. දැන් එහෙම නෙමෙයි ඕන එකක්. ඔව්. දැන් අතාරිනවා හොඳම ගුණධර්ම ටික. අම්මට තාත්තට සලකන ඒවා තමයි අතාරින්නේ. ඥාති සංග්‍රහ තමයි අතාරින්නේ. විශේෂයෙන්ම කුල දේවතාවුන් පිදීම අතාරිනවා. දැන් ඒ කාලේ දප්පුල කියන රජුරෝ දවසක් දක්ෂින දේශේ, ඒ කියන්නේ අම්පාර පැත්තේ මාගම ප්‍රදේශේ රාත්‍රී කාලේ ගමනක් යන ගමන් නවතින්න කැලෑවක එතුමාට නතර වෙන්න සිද්ධ වුණා. දැන් පිරිවර එක්ක යනකොට මේක මහාවංශයේ සඳහන් වෙන කතාව. එතකොට අද මහාවංශයේ කියවන්නේ මේක විශාල හානියක් අපිට. අපේ අතීතයේ උදාර දේවල් අපි දන්නේ නැහැ. කල රජවරු ප්‍රඥාවෙන් කටයුතු කරපු ආකාරය අපිට තේරෙන්නේ නැහැ දැන්. එතකොට එතුමා වෙනුවෙන් හට් ගහලා ටෙන්ට් හදලා, මොකද වර්ෂාවක් පතනේ වෙන්න ඇවිල්ලා. එතුමාට හොඳ යහනාවක් හදලා දීලා ඇමතිවරු, මොන රජුරෝ අවස් කාලේ පොඩ්ඩක් නාගෙන එහෙම ආහාරත් අනුභව කරලා නින්දට ගියා. නින්දට ගියාම මෙතුමාට නින්ද යන්නේ නැහැ. රජුරණ නින්දයක් නැහැ. දැන් අපේ අය නම් නින්දයක් නැත්තම් ඒට පෙරලෙනවා, මෙහෙට පෙරලෙනවානේ. රජුරෝ කල්පනා කරලා තියෙනවා මොකද කාරණාව මට නින්දයක් නැත්තේ. එතකොට රජුරවන්ට කල්පනා කරන්න හිතිලා තියෙනවා මගේ මොකක් හරි දෝෂයක්ද? දැන් මේ ප්‍රඥාවෙන් කල්පනා ගන්න හැටි. දැන් අපි නම් එහෙම නෙමෙයිනේ. එහෙට පෙරලෙනවා, මෙහෙට පෙරලෙනවා, නැගිටලා එහෙට යනවා, මෙහෙට යනවා. ඈ දැන් මේ රජ්ජුරුව ප්‍රඥාවෙන් කල්පනා කරනවා ඇයි මට නින්දියක් නැත්තේ? මගේ මොකක් හරි දෝෂයක්ද? මම මොකක් හරි වරදක් කළා තියෙනවද කියලා එතුමා බලද්දී, උදේ ඉඳලා රෑ වෙනකන් බලද්දී කිසිම වරදක් නැහැ රජ්ජුරුවන්ගේ එදා කාලසටහනේදී වෙලා තියෙන. එතකොට රජ්ජුරුව කල්පනා කරනවා එහෙනම් අනිවාර්යයෙන්ම මේක බාහිර දෝෂයක්. බාහිර ප්‍රශ්නයක් වෙන්න ඕන. ඒතර බාහිර ප්‍රශ්නයක් වෙන්න ඕන කියලා රජුරු ඇමතිවරු කැඳවනවා. කැඳවලා කියනවා ඇමතිවරුනි මට නින්දයක් නැහැ. මෙච්චරලා නින්ද ගියේ නැහැ. මම බැලුවා මගේ ප්‍රශ්නයක් මොකක් හරි තියෙනවද කියලා. මගෙන් වෙච්ච වරදකුත් නැහැ අද දවස තුල. දැන් බලන්න ඒ කාලේ රජවරු කල්පනා කරපු ආකාරය. තමාගේ ජීවිතය ගැන ඒ දවසේ කල්පනා කරනවා උදේ ඉඳලා. මගේ වරදක් වුණාද අද? රටවැසියන්ට වරදක් වුණාද? රාජපිරිවරට වරදක් වුණාද? ශාසනයට වරදක් වුණාද? මොකුත් නැහැ. පස්සේ මේ රජුරෝ කියනවා අනිවාර්යයෙන්ම අපේ ආර්යයන් වහන්සේලාට කරදරයක් ඇති. මහා සංඝරත්නයට කරදරයක්ද දන්නේ නැහැ. මට නින්දියක් නැත්තේ. ඒකින්ද අර රාජපුරුෂයන්ට කියනවා වහම පන්දම් අරගෙන ගිහිල්ලා මේ කැලෑවේ බලන්න කියලා උන්වහන්සේලාට මොකක් හරි අනතුරක් තියනවාද කියලා. ඒ පාර රාජපුරුෂයෝ පන්දම් අරගෙන කැලෑව පීරලා හොයනවා ඉරයි මහා රෑදේ ගොඩ හරි ජාමි. හොයද්දි මේ වැස්සනේ අනේ හාමුදුරුවන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේලා පිරිසක් මාගම පැත්තේ ඉඳලා අනුරාධපුරේ වඳින්න යනවා. වැස්සට අහුවෙලා ගස් යටද ඕන්න හම්බ වුණා. ඊට පස්සේ රජුරවන්ට ඇවිල්ලා කිව්වා රජතුමනි මෙන්න කාරණාව
ස්වාමීන් වහන්සේලා අනේ තෙමි තෙමි වැඩ ඉන්නවා කියලා. රජ්ජුරුව ඇඳෙන් බැස්සා. බෑල ඉවරලා රජ්ජුරුවම ගියා බලන්න. බලන්නකො කොච්චර වටිනා රජවරුද කියලා. රජ්ජුරුවම ගිහිල්ලා උන්වහන්සේලාට වන්දනා කරලා වැඩම කරවගෙන ඇවිල්ලා තමන්ගේ ඒ කුටියට ගෙන්නගෙන එතන ඒ ටෙන්ට් ගහලා තියෙන තැනට වඩම්මල. ඊට පස්සේ ඒ කාලේ රජවරුන්ගේ තිබිලා තියෙන චාරිත්‍රයත් කොහේ ගමන් කරත් අශ්වකරත්තයක් වෙනම යනවා සිවුරු පුරෝලා. බලන්නකෝ මේ ශාසනය වෙනුවෙන් වැඩ කරලා තියෙන ආකාරය. ප්‍රඥාවන්ත රජවරු අන ප්‍රඥාව ප්‍රඥාවන්ත අය පින් කරගන්නවා. එතකොට කල්පනා කරනවා මම මේ සංචාරය යන ගමන් මට පිනක් කරගන්න පුළුවන් සිවුරු පූජ කරලා කියලා. සිවුරු නැති ස්වාමීන් වහන්සේලාට දැන් සිවුරු කරත්ති තියෙනවා. ඒ සිවුරු අරගෙන අර තෙත බරිත වෙලා තියෙනවනේ උන්වහන්සේලාගේ සිවුරු, සිවුරු පූජ කරා. දැන් ওই සිවුරු ටික මේ මාරු කරගන්න කිව්වා. මාරු කරලා උන්වහන්සේලාගේ සිවුරු ටික සේවකයෝ රාජපුරුෂයෝ අරගෙන ඊට පස්සේ අර හොඳ සිවුරු ටික උන්වහන්සේලා පෙරවගෙන අර මේ ස්ථානයේ බාර දුන්න ඔබවහන්සේලා කැමති විදිහට දැන් වැඩ ඉන්න කියලා. ඊළඟ දවසේ උදෑසන දානෙත් දීලා අර සිවුරු ටික වේලවලා දීලා ඒවා නමල කරලා ඒවත් බාර දීලා කැපකරුවෙකුත් සහිතව ඕන්න පිටත් කරලා ඇරියා මේ අනුරාධපුරයට. මේ දප්පුල රජු මේ මහාවංශයේ දෙවන භාගයේ තියෙන කතා ප්‍රවෘත්තියක් මම මේ සඳහන් කළේ. දැන් අද අපේ දරුවන්ට හෝ අපේ වැඩිහිටියන්ට හෝ මේ සමාජ රට බාර අරගෙන වැඩ කරන අයට හෝ කිසි කෙනෙකුට පාලන අධිකාරිවල ඉන්න අයට මේ බොහෝ දෙනෙකුට මේ නැති දේ තමයි ඉතිහාස දැනුම. දැන් මේවා ඉගෙන ගත්තොත් මේවා කියෙව්වොත් අපිටත් හිතෙනවා මේ වගේ පින්දහම් කරගන්න ඕන කියලා. දැන් එතකොට දැක්කද අර රජ්ජුරුව නින්දයන් නැති එක ගැන හිතපු විදිය කොච්චර ප්‍රඥාවකින්ද හිතලා තියෙන්නේ. ඒ කියන්නේ මගේ දෝෂයක් තියෙනවද නින්දයන් නැති වෙන්නේ? දැන් අපේ අය කවදාවත් එහෙම හිතන්නේ නැහැ. කොහොමද දන්නේ නින්ද කියන ඇති නිදිපෙති නැද්ද දන්නේ? නිදිපෙත්තක්වත් බී ගන්න. අන්න එහෙමනේ අපි කල්පනා කරන්නේ. රජ්ජුරුව කල්පනා කරේ මගේ දෝෂයක් තියෙනවද? එහෙම නැත්තම් බාහිර දෝෂයක්. බාහිර දෝෂයක් හැටියට මතක් වුණේ එකපාරටම මහා සංඝයාට අනතුරක්ද? උන්වහන්සේලාට මොකක් හරි කරදරයක්ද? ඔච්චර තමන් තුනුරුවන් කෙරෙහි කල්පනා කරලා තියෙනවද? ප්‍රඥාවන්ත කෙනාගේ හිතේ හැමතිස්සෙම ඉන්නේ තුනුරුවන්. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය. මේ තිසරණේ තමයි හිස් මුදුනේ තියෙන්නේ. ගැමණු රජුරෝ එදා උටුන්නේ අර රන් පතක ලියලා තැම්පත් කරන් තිබුණේ මොකද්ද? බුද්ධෝ තිලෝක සරණෝ, ධම්මෝ තිලෝක සරණෝ, සංඝෝ තිලෝක සරණෝ කියන මේ උතුම් ගාථා රත්න තුන් සරණ. ඒකාසංකේ කල්පලක්ෂයක් පාරමිතා පුරලා ඉන්න එතුමා මතුමනා වූ අනාගත කාලයේදී තුන්ලෝ බබළුවා බුදු වී වදාරන මෛත්‍රිය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දකුණ ශ්‍රාවක තනතුරට එන්නේ දැන් තුසිතේ වැඩ ඉන්නේ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයට තමයි එන්නේ ගමන රජුරු. එතකොට ඒ හිසේ කරඬුවේ මොකද්ද මේ ඔටුන්නේ තියාගෙන හිටියේ මොකද්ද? තුන් සරණ. නිතර කිව්වේ මොකද්ද? තුන් සරණ. බුද්ධෝ තිලෝක සරණෝ, ධම්මෝ තිලෝක සරණෝ, සංඝෝ තිලෝක සරණෝ. අපි මොනවාද කියවන්නේ? අපි කියෝගේ ඉන්න අරහම් බුදු ගුණෙන් මගේ හිරුගේ අපල දුරු වේවා කියලා මේ හිරුට ගහනවා. සඳුට ගහනවා. අඟහරුට ගහනවා. මේ ග්‍රහයන්ට ගහ ඉන්න බෝධින් වහන්සේලා යටට වෙලා. අපේ මිනිස්සු. එහෙම නැත්නම් කේන්දර අරන් අරේ දුවනෝ මේ දුවනෝ. එහෙම නැත්නම් ලග්න බල බල ඉන්නෝ. දැන් මේ මෙතන අද බණහන් දාපු මේ පොඩි පුතාලගේ උනත් ඕන අපලයක් ආවොත් එමේ එක්ක සෙනසුරා තමයි ගේම් එක ගාලා තියෙන්නේ. එහෙම නැත්නම් එක්ක අඟහරු. උගාක් වෙලාවට අපි ඒ වගේ මෝහ වැඩ කරන්නේ. තුන් සරණේ තියෙන කෙනාට එහෙම ග්‍රාහයන්ගේ ප්‍රශ්නයක්, ලග්න ප්‍රශ්නයක්, නැකත් ප්‍රශ්නයක්, නිමිති ප්‍රශ්නයක් නැහැ. ඒ කෙනා හැමතිස්සෙම බලන්නේ බුද්ධ දේශනාවට අනුව.
අතක් කඩලා ගියා නම් එයා කල්පනා කරන්නේ මේ අඟහරු ඒ හිඳලා ගහලා අත කැඩුවා කියලා නෙමෙයි. මා විසින් සංසාරයේදී සත්‍යයකගේ අතක් කඩලා තියෙනවා. ඒකේ කර්ම විපාකයක් මට ආවා. ළමයාගේ කකුල කඩලා ගියා නම් ළමයා මොකක් හරි අකුසලයක් කරලා ඇති එක්ක මේ ජීවිතේ නැත්තම් වෙන ජීවිතයකදී. එහෙම කල්පනා කරන්නේ. මේ ප්‍රඥාවෙන් කල්පනා කරන්නේ. ඊට පහුගිය ශිෂ්‍යත්ව විභාගයක් ලියන අවස්ථාවක එක ළමෙක් විභාගෙ ලියන වෙලාවේදී පෑනක් හදනවලු තීන්ත ගාගෙන. ශාලාධිපතිවරයා ඇවිල්ලා ඇව්වලු මොකද මේ පෑන හදින්නේ ලියන්නකෝ අර තව පෑන් තියෙන්නේ කියලා. නෑ නෑ අම්මා කිව්වා කිව්වලු මේ පෑනෙන්ම ලියන්න කියලා. මම හිතන්නේ ඒකට වෙන්නේ ඇති මතුරුලා තියෙන්නේ ඇති. මේ ලංකාවේ ප්‍රඥාව පිළිබඳ විශාල ගැටලුවක් තියෙනවා. ඒකින්ද තමයි අද අපි ප්‍රපාතයටම යන්නේ. බුදු කෙනෙකුගේ ධර්මයක් නෙමෙයි පිළිගන්නේ. මිත්‍යා ලෝකයක්. ප්‍රඥාව තියෙන කෙනා දැන් ප්‍රඥාව කියන්නේ ආලෝකයක්. ඔව් ප්‍රඥාව කියන්නේ මේ ඝනාන්ධකාරයෙන් පිරුණු ලෝකයට ආලෝකය. මෝහාන්ධකාරයෙන් පිරුණු ලෝකයට ආලෝකය. බුදු කෙනෙක් කියන්නේ මේ පුදුමාකාර ප්‍රඥාවන්ත උත්තමයෙක්. ඔව් උන්වහන්සේ තරම් ප්‍රඥාවන්ත කෙනෙක් මේ ලෝකේ පහළ වුණේ නැහැ. උන්වහන්සේට තියෙනවා මේ දැන් සමහර වෙලාවට අපි කියනවා උන්වහන්සේට තියෙනවා මේ ඒ විවිධ විදිහට මේ ප්‍රඥාව විග්‍රහ කරලා තියෙනවා. ඔව්. ඉතින් ඒ නිසා පින්නාදනි දැන් පුතුපඤ්ඤ කියනවා, භූරිපඤ්ඤ කියනවා. ඈ ඒ වගේ මහ පෘතුල වූ ප්‍රඥාවක් තියෙන්නේ. ඒ වගේ ඉහළ ප්‍රඥාවක් උන්වහන්සේට තියෙන්නේ. ඒතකොට උන්වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේත් ඒ වගේ මහා ප්‍රඥාවන්තයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය විස්තරාත්මකව දේශනා කරන්න දන්නවා. දැන් උන්වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරපු කෙටි දේශනාව සාරිපුත්තයන් වහන්සේ විස්තරාත්මකව දේශනා කරනවා මේ වෙන සූත්‍රයකදී. ලස්සනට දේශනා කරනවා. ඉතින් ඒ විදිහට ඒ තරම් දැන් සම්මා දිට්ඨිය බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය කියලා දේශනා කරන කොටස සාරිපුත්තයන් වහන්සේ විග්‍රහ කරනවා මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ සම්මා දිට්ඨි සූත්‍රයේදී විස්තරාත්මකව. ඒ නිසා පින්වත්නි මේ ප්‍රඥාව කියන්නේ අපිට පුදුමාකාර වාසනාවක් ගෙන දෙන දෙයක්. එය තමයි මේ ලෞකික ජීවිතය යහපත් කරවන්නෙත් ප්‍රඥාව. ලෝකෝත්තර ජීවිතය සාර්ථක කරලා දෙන්නෙත් ප්‍රඥාව. ප්‍රඥාවන්ත කෙනා ඇත්ත දේ ඇති සැටියෙන් දකිනවා. එයාට පේනවා අනිත්‍ය අනිත්‍ය විදියට. එයාට පේනවා දුක දුක විදියට. එයාට පේනවා අනාත්මය අනාත්මය විදියට. එයා මේ ආයතන පිළිබඳව දකින්නේ නිට්ටයයි සුඛයි ආත්මයි කියලා. එයා දකින්නේ ආත්ම කියන්නේ මේ ආයතන කියන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. මොනවාද ආයතන කියන්නේ? මේ ඇස ආයතනයක්, කන ආයතනයක්, නාසය ආයතනයක්, දිව ආයතනයක්, කය ආයතනයක්, මනස ආයතනයක්. එතකොට මේ ඇස කියන්නේ අනිත්‍ය එකක්, කන අනිත්‍ය එකක්. එතකොට මේවා අනිත්‍යයි. ඒ වගේම ඒ අනිත්‍ය නිසා දුකයි. යද නිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් දුක නම් ඒක අනාත්මයි. අනාත්මයි කියන්නේ අපේ වසඟේ පවත්තන්න බෑ. අපිට ඕන විදිහට පවත්තන්න බෑ. දැන් මේ කාලේ වැඩියෙන්ම ධර්මයට කැමති අය හොයලා බලනකොට අපිට පේනවා වයසක පින්වතුන් තමයි වැඩිපුරම ඉන්නේ ධර්මයට කැමති අය. ධර්මයේ අහන අය, ධර්මයේ හැසිරෙන අය වයසක පින්වතුන්. එතකොට ඒගොල්ලන්ව දැක්කම අපිට පේනවා, දකින්න ලැබෙනවා ඒගොල්ලන්ගේ ඇස්පෙනීම අඩු වෙච්ච අය ඉන්නවා, කන්නරි දානවා, කෙස් පැහිලා, එක කෙස් නැහැ, දත් වැටිලා, හම රැලි වැටිලා, කොන්ද කුදු වෙලා අමාරුවෙන් ඇවිදින්නේ. මේ මොකද මේ? අනිත්‍ය. ඊට පස්සේ ඒක දුකයි. ඉතින් ඒගොල්ල සතුටින් කතා වෙන්නේ අනේ හාමුදුරනේ දැන් දනිස් දෙක නමා ගන්නත් බෑ හාමුදුරුවනේ. නැතු හිනාවෙවි කියන්නේ. හරි හොඳයි හාමුදුරනේ දැන් දනිස් දෙක නමන්නත් බෑ කියලා වැඩන්නේ. හරි ආසයි මට දැන්. ඒ දවස්වල නම් හොඳට දනිස් දෙක නමලා වැන්දා. දැන් අනේ නමන්න බෑනේ. හරි හොඳයි කියලා හිනාවෙන්නේ. හරි දුක් මුසු මොණින් කතා කරන්නේ. අනාත්මය බෑ. අපිට ඕන විදියට දනිස් දෙක ආයි හැදිලා එන්න ලැබේවා. එහෙම හරියන්නේ. මේ ළඟදිත් මට උපාසිකාවක් අපේ ප්‍රදේශයේ හම්බුණා. අනේ ඔපරේෂන් එකක් කරගන්න තියෙනවා කිව්වා. එක දනිස්සක
පොල් කටුව දාන්න ඕන. ඉතින් බලන්නකො පුදුම දුකකින් කතා කරන්නේ. මේ ජීවිතේ දුකයි දැන් නම් මට එපා වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දැන් සමහර අයට ඒක ආපහු හරි ගියාම ආයි ජීවිතේ දුක වෙන්නේ, ආයි හොඳයි වගේ හිතෙනවා. ඒ ඔපරේෂන් එකක් කරලා ආයි අවිද ගන්න පුළුවන් වුණාම. නමුත් මේ ප්‍රඥාවන්ත කෙනා මේක දිගට කල්පනා කරනවා. මං ආයි එපදුනත් ආයි වයසට යනවා. ආයි ලෙඩ වෙනවා. ආයි මැරෙනවා. මට ඕන විදිහට පවත්තන්න බැරි ආයතන මේ තියෙන්නේ. මේ ඇස, කන, නාසය, දිවකය, මන. ඊළඟට මේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන පංච උපාදානස්කන්ධයත් මට ඕන විදිහට පවත්තන්න බෑ. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඊළඟට මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු මේවත් මට ඕන විදිහට පවත්තන්න බැරි දේවල්. ඒතකොට ප්‍රඥාවන්ත කෙනා මෙන්න මේ විදියට විදර්ශනාවෙන් තමයි කල්පනා කරන්නේ. ඇත්තටම විදර්ශනාව කියන්නේ ප්‍රඥාව. විදර්ශනාව කියන්නේ ප්‍රඥාව. ඒතකොට සමතේ තුලින් අපිට සිත තැම්පත් කරලා සමාධිගත භාවයට පත් කරලා දුන්නම මේ විදර්ශනා කිරීම තුලින් අපිට ප්‍රඥාව තමයි දියුණු වෙන්නේ. ඒතකොට ප්‍රඥාව වඩන භාවනාව වෙන්නේ විදර්ශනා භාවනාව. ඒතකොට විදර්ශනාව කරනවා කියන්නේ ඇසකනාසී දිවකය මන ආදී දේවල් පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමර්ශනය කිරීම. රූප වේදනා සංඥා සංස්කාර විඥාන ආදී කරුණු පිළිබඳව ඒ පංච උපාදානස්කන්ධය පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් දැකීම. ඊළඟට අනිත් පැත්තෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් පිළිබඳව ඒ නියම විදියට ප්‍රඥාවෙන් දැකීමයි. එතකොට තමයි එයාට උදයව්‍ය ඥානය පහළ කරගන්න පුළුවන්. උදය හා වැය ඇතිවෙනවා නැතිවෙනවා. දුක්ඛ සමුදය. ඒ කියන්නේ දැන් මේ සමුදය නිරෝධ ඇතිවීම නැතිවීම මෙයාට දැක බලා ගන්න ලැබෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ප්‍රඥාව තරම් ශ්‍රේෂ්ඨ දෙයක් කෙනෙකුට නැහැ. අපේ මිනිස්සු හිතාගෙන ඉන්නේ සල්ලි තරම් දෙයක් ලෝකේ නැහැ කියලා. බලය තරම් දෙයක් ලෝකේ නැහැ. නිලය තරම් දෙයක් ලෝකේ නැහැ. කුලය තරම් දෙයක් ලෝකේ නැහැ. වංශය තරම් දෙයක් ලෝකේ නැහැ. රූපය තරම් දෙයක් ලෝකේ නැහැ. උගත්කම තරම් දෙයක් ලෝකේ නැහැ. ජනප්‍රියකම තරම් දෙයක් ලෝකේ නැහැ. හැකියාව තරම් දෙයක් ලෝකේ නැහැ. රැකියාව තරම් දෙයක් ලෝකේ නැහැ කියලා තමයි මිනිස්සු හිතාගෙන ඉන්නේ, මෝඩ මිනිස්සු ටික. එතකොට නුවණ තියෙන අය දන්නවා ප්‍රඥාව තරම් දෙයක් ලෝකේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කර අංගුත්තර නිකායේ ප්‍රථම භාගයේදී මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දේ ප්‍රඥාවයි කියලා. මේ ලෝකයේ යමක් තියෙනවා නම් ශ්‍රේෂ්ඨම දෙයක් ඒ තමයි කිව්ව ප්‍රඥාව. ප්‍රඥාව තරම් ශ්‍රේෂ්ඨ දෙයක් ලෝකේ නැහැ කිව්වා. ඒ නිසා අපි කැමති වෙන්න ඕන ප්‍රඥාව ඇති කරගන්න. එතකොට දැන් මේ දේශනාව තුළ අපි පැහැදිලි කරලා දෙන්නේ මේක බලයක් වශයෙන් දිනු කරගන්න කියලා. එතකොට බලයක් වශයෙන් දිනු කරගත්තට පස්සේ අපිට අඩුම තරමින් මේ ජීවිතයේ නිවන් අවබෝධ කරගත්තේ නැති වුණත් සුගතියට ගිහිල්ලා එහෙදි හරි නිවන් මගට එන්න පුළුවන්. ඒ බලය අපි ඉන්ද්‍රිය ධර්මයක් හැටියට දිනු කරගෙන යනකොට පින්වත්නි ප්‍රඥාව ඉන්ද්‍රියක් හැටියට වඩපුවම අනිවාර්යයෙන්ම අපිට සංසාරයෙන් නිදහස් වීම මේ ජීවිතයේදී උනත් කරගන්න ලැබෙනවා. එතකොට සීක බලයක් හැටියට ඔය දිනු කරගන්නත් පුළුවන්. ඉන්ද්‍රිය ධර්මයක් හැටියට දිනු කරගන්න පුළුවන්. ඒ නිසා ටික ටික මේ ප්‍රඥාව අපි දිනු කරගන්න ඕනේ. මේවා එකපාර දිනු වෙනව නෙමෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ සාරාංශකයේ කල්පලක්ෂයක් පාරමිතා පුරද්දී ප්‍රඥා පාරමිතාවක් හැටියට පුරලා තියෙනවා. ඉතින් අපිත් ඒ බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා උන්වහන්සේගේ දේශනාව ඉගෙනගෙන ශ්‍රද්ධාවෙන් ඒ දේශනාව පිළි අරගෙන ප්‍රඥාව දියුණු කරගෙන අපේ මෙලව ජීවිතයත් යහපත් කරගනිමු, පරලොව සුගතිගාමී වෙමු. ඉතා කෙටි කාලයක් තුළ සසර දුක් නිමා කොට ලබන ඒ අමා නිවන් සුවය සාක්ෂාත් කරගනිමු. සාදෝ සාදෝ සාදෝ. අද දවසේ මේ පින්වතුන් මේ උදාරතර ධර්ම දානමේ මහා පින්කම සිදු කරලා ශාල පිනක් රැස් කරගත්තා. ඒ රැස් කරගත්තා වූ පින් පින්වත් සක්දෙවිඳුන්, විශ්වකර්ම දිව්‍ය පුත්‍රයන්, සතරවරම් දේව පුතුන්, සෙන්පති දෙවරුන්, සදෙවිලෝ වාසී දෙවියන් ප්‍රධාන
පින්වත් දේව මණ්ඩලය අනුමෝදන් වෙලා ඒ දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණ බැල්ම අද දායකත්වයේ දරූ පින්වත් සීලු දෙනාටම සලසලා දීලා ඒ තුනුරුවන්ගේ ආශිර්වාදයේ සීලු පවුල්වල අයට ලැබිලා එළඹිලා තියෙන ලැබීමට තියෙන සීලු මාකාරයේ බාධක කම්කටොළු දුරින්ම දුරු වෙලා තමන් අද දවසේ දායකත්වයේ දරන්නට කල්පනා කරපු සීලුම ඒ ධාර්මික ප්‍රාර්ථනාවන් සඵල කරගන්නට පවුල්වල සීලු දෙනාට සිත සාන්තිය යහපත ඇති කරගෙන කටයුතු කරන්නට ඒ රැකී රක්ෂා දියුණු ඇති කරගෙන කටයුතු කරන්නට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල කරගන්නට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ දීර්ඝායු සම්පන්නිය ඇති කරගෙන කටයුතු කරන්නට තමන්ගේ ධාර්මික දිව්‍ය සාර්ථක කරගන්නට වාසනාව භාග්‍ය උදා වේවා උදා කෙරෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සාදු සාදු. ඒ වගේම ඔබගේ නමින් මිය පරලෝ ගියා වූ සිළුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. එසේ අනුමෝදන් වීමෙන් ඔබ සියලු දෙනාගේම භවගාමී ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සාදු සාදු සාදු. මේ උදාරතර මහා පින්වල බලයෙන් ඔබ අප සියලු දෙනාගේ මෙලව ජීවිතය යහපත් වේවා. පරලෝ ජීවිත සුගතියෙම හිමි වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසන සී පැමිණ වැඩම කොට වදාළ සාන්ත සුන්දර පරම රමණීය අතිඋතුම් අමෘත මහා නිර්වාණ සම්පත්තිය මේ ගෞතම බුදුසසුනේදී සාත්සාත් කර ගැනීමේ දුර්ලභ වාසනාව භාග්ය උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සාදු සාදු. ආකාසට්ඨාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු තං සදා. ධර්ම ශ්‍රවණානි සංසයෙන් හැම දිනාටම අමා නිවන් සුව සැලසේවා. සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කඳාන පොල්පිටි මූකලාන අශෝකාරාම වාසී හිටපු විශ්වවිද්‍යාල කථිකාචාර්ය සිරි විමලසිරි ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධානාචාර්ය කඩවත මාවර මණ්ඩියේ සිරි ගෞතම සදම්මාරාමේ ප්‍රධාන අනුශාසක ශාස්ත්‍රපති පූජනීය පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රණන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මෙම ධර්මදේශනාවේ සංස්කෘතටියක් ඔකසට් පටියක් ලබා ගන්නට පුළුවන්. කතා කරන්න 011 30 710 82 දුරකථන අංකයට. ධර්මදේශනාවකට දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 011 12 69 71 40 දුරකථන අංකයට. ඔබට තෙරුවන් සරණයි.